නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔබ සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරන්ගේ පිහිට ආශිර්වාදයෙන් විජයශ්‍රී ජයශ්‍රී හාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් තුන්රුවන්ගේ අනන්ත ගුණයෙන් බලයෙන් ශක්තියෙන් ඔබේ කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබිලා ඔබේ අද දවස සත්‍ය පුරාට කරන සීල කටයුතු වඩාත් හොඳින් කරගන්න යන්නට ශක්තිය ධෛර්යය වාසනාවම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඔබට අපේ දේශනාව තරමක් ප්‍රායෝගික වශයෙන් තමන්ගේ ජීවිතයට භාවිතයට ගත හැකි කාරණා කිහිපයක් පිළිබඳව තමයි විශේෂ අවධාරණයක් කරන්නේ. විශේෂයෙන් අප දන්න අපේ රටේ මෑත භාගයේදී තාමත්ම ගුණවන්ත සිල්වන්ත බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළා. කෙනෙකුගේ සීලයේ ගුණය ගැන හොයන එක එතරම්ම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඔබ හිතනවා නම් ගිහි පැවිදි දෙපාර්ශ්වයේම සීලය හොයන්න ඕන කියලා, ගුණය හොයන්න ඕන කියලා, අරයා සිල්වත්ෙක්, මෙයා ගුණවත්ෙක් කියලා සාමාන්‍ය බාහිර කරුණු ඔස්සේ දකින්න බලනවට වඩා කෙනෙක් අභ්‍යන්තරික වශයෙන් ගැඹුරට කිදා බැහැලා බහිනකොට තමයි එහි ඇත්ත නැත්ත ඇත්ත වශයෙන් සොයාගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඇත්තන් කෙනෙක් තමන් මාර්ගඵලලාභියෙක් හෝ එමනත්තන් වෙනත් ධර්මයේ තුල ඉතාමත්ම ශ්‍රේෂ්ඨ කෙනෙක් ධර්මය දන්නවායි කියලා බොහෝ වෙලාවට කිව්වත් සඳහන් කළා. මනුෂ්‍යකු ජීවිතයට ඇතිවෙන විවිධ අවස්ථාවලදී රටාන සූත්‍ර දේශනා විදි පෙන්වන ආකාරයට තමන්ගේ ජීවිතයට ඇතිවෙන බොහෝ ප්‍රශ්න ගැටලු වලදී යායවට මූණ දෙන ස්වරූපේ මත තමයි යා ධර්මයේ තුල ශක්තිමත්ද නැද්ද, සිල්වත්ද ගුණවත්ද කියන එක හොයන්නට බලන්නට දකින්නට පුළුවන්කමක් තියෙන්නේ. අපි උදාහරණයක් විතර ගත්ත
තමන්ගේ ජීවිතයේ තුළ ඥාති වියසන භෝග වියසන සීල වියසන දිට්ඨි වියසන මේ ආදී වශයෙන් වියසනකාරී තත්ත්වයන් ගොඩ නැගෙනකොට කොහොමද ඒවට මූණ දීමේ ශක්තිය ළඟ තිබෙනවාද මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ යනු තමයි පුජ්‍යලයාගේ ශක්තිය සහ ස්වභාවය පිළිබඳව මනින්ට දකින්න පුළුවන්කමක් තියෙනවා මම මෙවැනි පූර්විකාවක් හත වශයෙන් ඔබට මුලින්ම ඉදිරිපත් කළේ පෞද්ගලික වශයෙන් ඉතාමත්ම ගරු කරන ශ්‍රේෂ්ඨතම සංඝ පිතෘන් වහන්සේලා කීපනමක් පිළිබඳව මම මුලින්ම සඳහන් කරන්න කැමතියි. මෙත් භාගීදී බොහෝ මිනිසුන්ගේ සිත් තුළ ඉතාමත්ම සාම්ප්‍රදායික විද්‍යට විශේෂයෙන් අපේ ධර්මයන් ශ්‍රවණය කරන බෞද්ධයන් අතර නොමැකෙන චරිත කීපයක් තිබෙනවා. ඒ තමයි විශේෂයෙන් අපේ රේණුකානී චන්දිවල ස්වාමීන් වහන්සේ. ඒ වගේම උපවත්ති වදාළ අපේ නාවේරී අරියදම්ම ස්වාමීන් වහන්සේ. ඒ වගේම බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ. ඒ වගේම කටුකුරුන්දි ඥානানন্দ ස්වාමීන් වහන්සේ වගේ තව බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩවාසය කළා. උන්වහන්සේලා ධර්මයේ දේශනා කළා. ඒ උන්වහන්සේට බොහොම ගෞරවයක් විදිහට තමයි මම මේ නම් සඳහන් කළේ. නම් සඳහන් කරනවා නම් බොහෝ නම් ප්‍රමාණයක් සඳහන් කරන්න අවශ්‍යයි. අට කියන්න අවශ්‍යතාවක් තිබුණා. බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ සහ විශේෂයෙන් නාවෙන්නි අරියදම්ම ස්වාමීන් වහන්සේ සඳහන් කරපු කාරණා දෙකක් අපි අද මේ එහි පසුකු දේශනාවේදී ඔබට මා මුලින් සිහිපත් කරන්න කැමති. ඊට පසුව අප සඳහන් කරන ප්‍රායෝගික වශයෙන් මේ ජීවිතේ භාවිතයට ගත හැකි කාරණාවන් පිළිබඳව සූත්‍රානුසාරයෙන් ඔබට තේරෙන ආකාරයට සරල ආකාරයට පැහැදිලි කරලා දෙන්න මම කැමතියි. බරක් අපේ නාවිනි අරියදම්ම හාමුදුරුවෝ උන්වහන්සේගේ දේශනාවකදී ශ්‍රවණය කළ මොකද හේතුව ඇත්ත වශයෙන්ම අපි කොච්චර මන දැනගත්තත් කොච්චර පොත්පත් කිව්වත් අපි ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍යයි. සුත්තමේ ඥානයේ චින්තාමේ ඥානයේ භාවනාමේ ඥානය අපිට හොඳට අහන්න පුළුවන්කමක් තියෙනවා. අපේ කන් කවදාවත් අහන්න සූදානම් නැහැ. ඔබේ දෙසවන් අන්නය කතා කරන ප්‍රියමනාප දේවල් අහන්න අපේ කන් හුරු වෙලා නැහැ. අපේ සිත් පුරුදු වෙලා නැහැ.
Jiwitin,
කරගන්න සාමාන්‍ය මිනිස්සු විදියට. ඒක මහා පණ්ඩිතෙක් මහා මිත්‍යාදයක් විතරද දකිනවා නම් ඒයාගේ ඥානයට ගෝචර වෙච්ච දෙයක්. අපේ ජන විඥානයේ තුල තිබෙන බොහෝ දේවල් වලට අපි පහර ගහන්න ගහන්න හේතුව අපේ සංස්කෘතික අකුමුල් එක පැත්තකින් අපි සිද්ද බිද්ද ගැනීමක් සිද්ධ වෙනවා. ඒ තුල පුජ්ජලයන්ගේ සෑම මනුෂ්‍යයෙක්ම පණ්ඩිතයෝ නෙමෙයි. සෑම කෙනෙක්ම රහතන් වහන්සේලා වුණෙත් නැහැ. එමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ධර්ම දේශනා කරපු ආකාරයට මේ ඔක්කොම ලෝකයේ එමනම් පාට වෙනස් වෙන්න තිබුණා නැහැ. මේ ධර්මයේ ඊට වඩා හරි වෙනස්. මේ ධර්මයේ කෙකිනර ග්‍රහණය කරගන්න ස්වරූපියත් හරි වෙනස්. මා සඳහන් කරන්න ගියේ මිනිස්සෙක් ඒ විදිහට යම් යම් දේවල් කරගන්න පුළුවන්. එතකොට අර නායදී අරිදම්ම ස්වාමීන් වහන්සේ කියන මහත්මයා ඉල්ලලා තිබුණේ මොනවාරි මන්ත්‍රයක් මොනවාරි දෙයක් ආරක්ෂාවක් කරලා දෙන්න කියලා. උන්වහන්සේ සඳහන් කළා තිබුණා මහත්මාට මම හොඳ ආරක්ෂක යන්ත්‍රයක් දෙන්න. එය ඔබට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණොත් මට විශ්වාසයක් තියෙනවා ඔබට මගින් තමන්ගේ ජීවිතයේ තුළ කිසියම් ගැටලු කාරී තත්ත්වයන් නැති කරලා ඔබ බලාපොරොත්තු වන යහපත් දේ තමන්ගේ ජීවිතයේ තුළ ගොඩනගා ගන්න පුළුවන්. අපි එහෙමයි අපේ ජීවිතයේ අපි හරි අසරණ වෙනකොට කම්පාවට පත් වෙනකොට අපි ඇත්ත වශයෙන්ම කොහේ හරි තැනකට ගිහිල්ලා අපි පිහිට පිළිසරණ අපි බලාපොරොත්තු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපි නිවැරදි මාවතකට අපේ ජීවිතය යොමු කරගන්න පුළුවන්කමක් තිබුණොත් වැරදි මාර්ගවලට ඔබේ ජීවිතය පෙළඹුණොත් වැරදි තැනකට ඔබේ ජීවිතේ යොමුනොත් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ කියලා හිතලා ඔබ සමහරලාට ඔබේ සකල විද දේවල් සමහර මිනිසුන්ගේ ගෙවල් දොරවල් පවා නැති වෙලා මිල මුදල් ටිකක් නැති වෙලා නොයෙකුත් දේවල් තමන්ගේ ජීවිතේ සිද්ධ වෙනවා. පුදුම විදියට සමාජයේ තුළ හරිම කූට ක්‍රමවලින් මිනිසුන්ගේ ජීවිත විනාශ කරන තමන් සන්තකව තියෙන සීල මුදල් ඇදගෙන ඒ විදියට කටයුතු කරන බොහෝ පිරිසක් සිටිනවා. විවිධ ස්වරූපයෙන් විවිධ වෙස්ගත් මිනිස්සු සමාජය තුළ ඉන්නවා. එනිසා නාගවින්න අරිදම ස්වාමීන් වහන්සේ මේ මහත්මට කියලා දුන්න හොඳම මන්ත්‍රය තමයි කරණීය මෙත්ත සූත්‍රය කියන එක. උන්වහන්සේ සඳහන් කළේ ඔබ මහත්මා මේ කරණීය මෙත්ත සූත්‍රය කියනවානේ අපි කියන්නේ සජ්ජහයිනේ කරනවා කියලා. පිරිත් දේශනාවන් පරිත්‍
ಕೃಷಿಯಲ್ಲಿ ಶುರುಪಿಕ್ಕಿಂಗಿನೇ ಬಾವತ್ತೋಟದ್ದೇನೋ ಪೊಗೆತ್ತಿ ಬಿಚ್ಚಿ ನಾನುಟ್ಟಿಕ ಹುಟ್ಟುದ್ದೇನು ನಾಳು ನಾಡು ಆರೆ ಯಾಕೆ ಹುಟ್ಟು ಕಿಸ್ಯಾಮ್ ಲೀಲ್ ಸ್ವರೂಪ ಯಾಕೆತ್ತಿವಿ ಪ್ರಾಷ್ಟ್ರ ಲೀನ ಸ್ವರೂಪ ಯಾಕೆತ್ತಿವಿ మీ స్వామి ఇలాగట ఇలా మీ మహాత్మ సంతాం కలతి ఉన్న అత్త భాష స్వామిని మగే మీ బహాన్సి దున్న మంత్రేన హరివ బలగత మంత్రయ ఏనిసా మగే మీ బహో దేవాల క్రమేణ క్రమేణ అణువిజ్ఞాన స్వరూప ఇసరట వడ్డ మంగి హితరులకు సహల్లు కుదనను కేల సందాన కలాలు మాబర్ సందాన కరన్ని అప్పట అప్పే జీవితేతులో ఒబే జీవితేతులో కారణీయ మిత్త సూత్రయ ಸಜ್ಜಾಯನಾಕಿರಿಮುಹಿನಿಕ ಪುಂಚಿ ದರುವಗೆ ಕಾಲೆಯಿಂದಲಾಮ ವೆಡಿಹಿಟ್ಟಿ ಒಬ್ಬ ಸಿಲ್ಲದ ನಾಟಮ ನಿತರಮ ಪುಲ್ಲುವ ಅನುಭವದಿನೋರ ಕಾಟ ಪಾಡನೇಕ ಮೇಕ ಅತ್ತೆಂ ಬೆಲಾವಟ ಅಪ್ಪಿ ධර්මදේශනාවන්නොලදී සඳහන් කළාට පස්සේ සමහරැත්තු අපෙන් අහනවා හඳුරන්නේ දවස් 21ක් මම බොහොම වරින් කිව්ව නමුත් මගේ ප්‍රශ්න විසඳුන්නේ නැහැ කියලා කියනවා මම දවස් 21ක් තිස්සේ මේක කිව්වා වහන්සේ කියපු නිසා නමුත් මගේ ප්‍රශ්න තාම එහෙම විසඳලා නැහැ කියලා කියනවා. මං කියන්නේ ඒ කරණීය මෙත්ත සූත්‍රය ඔබ සජ්ජහයනේ කරනකොට ඒ සජ්ජහයන කරන දේවල් තුළ ඒ අන්තර්ගත තිබෙනව ගුණයන් තමන්ගේ ජීවිතය තුළ වඩන්න ඕනේ. ඒ ගුණයන් වඩන්නේ නැතුව අපි මේක උදේ ඉඳලා රෑ වෙනකන් මේක කොච්චර කටපාඩමින් කිව්වත් එක ඇති ප්‍රතිඵලයක් දෙන ශබ්ද ධ්වනිය තුළ යම් යම් දේවල් වෙනස් වීම ශබ්ද තරංග තුළ යම් යම් වෙනස් වීම තියෙන්න පුළුවන් එසේවත් මේ තුළ තිබෙන්නා වූ ගැඹුරු ස්වරූපය ආභ්‍යන්තරික වශයෙන් අපට අපේ ජීවිතය තුළ පුහුණුව ඇති කරගත්තොත් තමයි ඇත්ත වශයෙන්ම අපට පුළුවන් කමක් තිබෙනේ ගුණේ ඇති කරගන්න. අපි දන්නවා අපේ බෞද්ධ බොහෝ වෙළඳ ව්‍යාපාරික ස්ථානවල අපේ බොහෝ ලාභින් අතරින් අග්‍රම තැන සලකන අපේ සීවිලි මහරත්තන් වහන්සේට සමහර කඩවලවල ව්‍යාපාරික ස්ථානවල බුදුරජාණන් වහන්සේගේ පින්තූරයටත් වඩා ඉහළින් තියලා ඒට හඳුන් කුරු ගහනවා පහන් තියනවා නොයෙකුත් දේවල් සිද්ධ කරනවා. ඉතනදී ඔබ හිතනවා නම් සීවිලි හාමුදුරුවන්ට පින්තූරයක් තිබුණු තුළින් හඳුන් කුරු තියලා බුදුරජාණන් වහන්සේගේ පින්තූරයටත් උඩින් තියලා ඔබ ව්‍යාපාරය ඔබ දිනු කරගන්න ඕනේ
laki-laki yang manang mengikat manuat kianinne itu berarti pintu rete malpahan puja karena belawi di alam belawi di beset itu laki siam sansun bawa tiennik kagena api lagi ekaran da wasyai ibelawat obesit manusia kewasyin yang sahana sili dar surupya tibin namun apat hitil tidak gunanya api dakin danang sili hamdur kerapu ek riyawan api jibit itu lapi siddha karana wasya wenu apat baudhyan vidyat obi kadetena obi vyapari ketena adumataring hotel ekena swamin wahanse namakata adumataring gilampasa kopiyakwat ඔබට නොබිලෙදින්ද බැයි නම් ඔබ සීවිලි පින්තරයක් ගහගෙන උඩ තියාගෙන මල් පහන් නැල්ලුවට ඇති වැඩක් නැහැ. සමහරලාට ඔබ උපියල දෙකකට තවත් කෙනෙක් පිළිබඳ නොතකන ස්වරූපයක් තියෙනවා. එනිසා අපි පින්තූරේට මල් පහන් පූජා කරන වගේම සිවිල් හාමුදුරු කරපු සද්ගුණය අපේ ජීවිතය තුළ අපි පුහුණු කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඔබේ ආභ්‍යන්තරික වශයෙන් ජීවිතය තුළ ආධ්‍යාත්මික පරිවර්තනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. විශේෂයෙන් අර කරණීයමෙත සූත්‍රය ගැන සඳහන් කරනකොට දැන් මේ මා දන්නවා මේ ධර්මයේ දේශනා කරපු බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය තුළ තියෙන ප්‍රශ්න ගැටලු ඔක්කොම දේවල් විසඳා ගන්න ඕනේ කියලා හිතාගෙන අද ඉඳලම පටන් ගන්නවා කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජහයිනේ කරන්න. ඉතින් තවස් 21ක් ගියාට පස්සේ අපෙන් අහයි අපේ ආයතනවත් මෙතෙන්දත් කෝල් කරලා අහයි සමහරලාට කොකීපු විදිහට අපේ ප්‍රශ්න විසඳලා නැහැ නඩු එහෙමමනේ. ව්‍යාපාරයේ කඩාවැටිච්ච වෙහෙම නැහැ. ඔබ හොඳට අවබෝධ කරගන්න අවශ්‍යයි විශේෂයෙන් කරණීය මෙත්ත සූත්‍ර දේශනාව කියලා කියන්නේ මෙත්ත සූත්‍රය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදයේ තුල භාවනාවට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා මේ පසුබිම් කතාව බොහෝ දෙනෙක් දන්නවා. උන්වහන්සේ කැලේට වැඩම කරලා භාවනා කරන්නට යමුණා. නමුත් උන්වහන්සේලාට විවිධ බලවේගී වලින් උන්වහන්සේලාට ඒ දේවල් කරන්න බැරි වුණා. විවිධ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ගේ බැල්ම නිසා ඒ තැන්වල ලැබුම් අරගත්ත පිරිසේ නිවාස දෙවිවරු කියලා කියන්නේ. එත්තංගේ තැන්වල තමයි මේ ස්වාමීන් වහන්සේලා වැඩවාසය කළේ. නිසා උන්වහන්සේලාගේ මානසික චිත්ත ඒකාග්‍රතාව ගොඩනගන්න බැරි වුණා. විවිධ සිතුවිලි විවිධ ආරම්මණයන් තමන්ගේ සිත තුළට එන්න පටන් ගත්තා. විවිධ දේවල් පේන්න පටන් ගත්තා. එක
කෙනෙක්ා ස්වාමීන් වහන්සේලා නොකිය හිටියා තමන් තමන්ට ඇති වෙන අපහසුතාවන් පිළිබඳව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපට ඇවිල්ලා සඳහන් කළේ ස්වාමීන් අපිට ජීවිතයට ආරක්ෂාවක් විදියට කර්මස්ථානයක් විදියට යම් දෙයක් අපේ ජීවිතයට කියලා දෙන්න කියලා කිව්වා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ඔය කරණීය මෙත්ත සූත්‍ර දේශනාව අපට අටුවාවත් පරිශීලනය කරලා බලන්නකොට මෙහි බොහෝ කාරණාවන් ගැන කතා කරන්න පුළුවන්. දැන් ඔබ තේරුම් ගන්න අවශ්‍යයි මේ ස්වාමීන් වහන්සේලා ස්ථානෙට වැඩම කරලා නැවත වතාවක් තමන්ගේ ජීවිතය අලුතින් ආරම්භ කළා. කාරණීය මෙත්ත සූත්‍ර දේශනාව උන්වහන්සේලා සජ්ජහායනා කරමින් ඒ තුළ තිබෙන්නා වූ ගුණයන් හඳුනාගෙන ඒ ගුණයන් තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරන්න පටන් ගත්තා. ඒකයි මා කියන්නේ සඳහන් කරන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජහායනා කරනවටත් වඩා ඒ සජ්ජහායනා කරන ගමන් ඒ කරණීය මෙත්ත සූත්‍රයේ තුල තිබෙනා වූ ධර්ම කාරණාවන් හොඳට ඔබ අවබෝධ කරගන්න ඕන. සමහර ඇත්තෙකුනි කියන අපි හැමදාම පිරිච්චෙන අපිටම තමයි මොනවත් නැත්තේ කියලා, අපිට තමයි කිසිම දියුණුවක් නැත්තේ කියලා එහෙමත් කියනවා. දැන් කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේදී මුල් ගාථා තුන අරගත්තට පස්සේ දෙවෙනි ගාථා තුනත් අන්තිම ගාථා හතරත් අරගත්තට පස්සේ කොටස් තුනක් යටතේම විග්‍රහ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. පළවෙනි ගාථා තුන තුළ අපිට පේනවා කරණීය මෙත්ත කුසලයෙන් කළ යුතු දේවල්, කළ යුතු දේවල්. ඒ තමයි යෝගාවචරයේ විසින් භාවනාවකට ජීවිතයේ ගොඩනගා ගන්න කෙනෙක්. අපි එහෙම ගත්තොත් යෝගාවචරය ගත්තොත් අපි හිතුව භාවනාවකට යොමු කරන කෙනෙක් කියලා එහෙම කෙනෙක්. එසේ නැත්තොත් සාමාන්‍ය ලෝකයේ තුළ ජීවත්වන මනුෂ්‍යයෙක්, ඒ කියන්නේ තමන්ගේ හොඳ පෞරුෂත්වයක් ඇතුව, හොඳ නායකත්වයක් ඇතුව, ඒ වගේම ඕනම තැනකට ඕනම ස්ථානකට ගැලපෙන ආකාරයට ගොඩනගා ගන්න පුළුවන් වටිනා ධර්ම කාරණාවන් 15ක් පිළිබඳව මේ මුල් ගාථා තුනේහි අපිට පැහැදිලි කරලා දෙනවා. මා සඳහන් කරන්නේ මේ ගාථා තුන තුළ තිබෙනා වූ මේ ධර්ම කාරණාවන් එකින් එක අරගෙන බලනකොට මානුෂිකුවේ ජීවිතය, විශේෂයෙන් අපි ගත්තොත් භාවනාවකට යොමු වෙන කෙනෙකුගේ ජීවිතය තුළ ඇති කරගත්ත යුතුම වටිනා ගුණාංග 15ක් තිබෙනවා.
සාමාන්‍ය මිනිස්සුෙක් විදිහට තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්ත යුතු ගුණාංග 15ක් විතරනේ දකින්න පුළුවන්. ඊළඟ ගාථා තුන අරගත්තට පස්සේ මෙසිත වැඩිමේ ගුණීය පිළිබඳව කොයි පැත්තටද කොයි දිසාවටද කාටද මෛත්‍රී සාගත සිත පතරන්න කියන එක තිබෙනවා. ඊළඟ අන්තිම ගාථා කීපය තුළින් අපට පේනවා භාවනාවකට අවශ්‍ය කරන කර්මස්ථානයන් මේ තුළ ගොඩනගා ගන්න පුළුවන්. එතකොට අපි කර්ණීයමෙත්ත සූත්‍රයේ සජ්ජායනය කරලා මේ කියන ගුණයන් තමයි අපේ ජීවිතය තුළ පුහුණු කර ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට තමයි අර කරදර බාධක සහ පීඩාවන් බොහෝ දේවල් නැති වෙලා අපේ ජීවිතයට යම් ආකාරයක වටිනාකමක් ගොඩනගා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. අපි ගත්තොත් පළවෙනි කාරණාව ගත්තොත් සක්කුජුජුසුජුජුච කියන වචන දෙක අරගත්තොත් එහෙම වඩ පේනවා නැති මේ දේශනාව කොච්චර ගැඹුරකට කොච්චර දීර්ඝ කාලයක් මේක පුහුණු කරන්න පුළුවන්ද කියන්නට පුළුවන්කමක් තිබෙනවා. දේශනා කරන්න පුළුවන්කමක් තිබෙනවා. සක්කෝ වචනේ ගත්තට පස්සේ අපිට පුළුවන් කියන එක හැකි කියලා කියන එක ඇත්ත වශයෙන්ම ඒක ගැඹුරු ආකාරයකට සාකච්ඡා කරනකොට අපිට පේනවා අපට අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු වීරියක් එක්තරා ආකාරයකට ධර්මානුකූලව ගත්තොත් සතර සම්‍යක් ප්‍රධාන වීරියකට අපේ සිත යොමු වීම ජීවිතයේ හොඳ කුසල චේතනාවන් ඇති කර ගැනීම නපුරු සිත අපේ ජීවිතයේ තුළ තිබෙනවා නම් අකුසලයන් තිබෙනවා නම් අකුසලයන් යටපත් කරලා කුසලයේ වඩාත් බලවත් කරගන්නත් ජීවිතයේ තුළ කවරම දාක්වත් අපි අතින් වැරද්දක් වෙලා නැත්තම් මේ වැරද්ද කවදාවත් මම කරලා නැහැ කියලා ඔබ හිතනම් පළවෙනි වතාවට මම මේ වැරද්ද කරන්න කියලා නැහැ. ඒ වැරද්ද නොකර ඉන්න ඔබට දක්ෂයෙක් වෙන්න අවශ්‍ය වෙනවා. ඔබ දක්ෂයෙක් වෙනවා කියලා කියන්නේ ඒකයි. ඔබ ධර්මයට දක්ෂයෙක් වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒ නිසා සක්කෝ ගුණේ කියලා කියන්නේ කෙලෙස් තවන්න ගන්න වීරිය වගේම ප්‍රායෝගික ජීවිතයේ තුළ අපේ හොඳ නායකත්වයක් අපේ ජීවිතය තුළ ගොඩනැගෙනවා නම් ඒ නායකත්වයේ තුළ හොඳ පෞරුෂත්වයක් ඇති ගොඩනැගෙන ජීවිතය තුළ හැමදාමත් විදිහට තමයි අන්නේ නෑ බෑ කියන එක. මිනිස්සු තමන්ගේ ජීවිතයේ තුළ නෑ කියන එකත් බෑ කියන එකත් අපි හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ අන් අයකින් යැපෙන්නට නෑ බෑ කියන මිනිස්සු තමන්ගේ ජීවිතය තුළින් අපි බොහෝ වෙලාවට අයින් කරන්න
produk usaha kreatif nama. Itu mukadid kegati guna tiada minisuk ketan ketu nama. Dat san san dan sutra deshina abedi bahagia budrajana nuansa apda hari demi kepinum kota badala kegati guna tiada minisuk ketama yekawin. Dewadatta hamdurun dekahuni Dewadatta hamduru wagim gatikuna tiyena ayemai Anuruddha hamdurun dekahuni Anuruddha hamduru wagim gatikuna tiyena ayemai Inisa ekka gatikuna tiyena ayekata ekkattu wenawa Itakota apita balanakota penawa oy nabe kiyana minissu Nebek kini minisun nomor pertama ikut ini. Puluang kini hakia, puluang kila kini. Mesakti miskil ke manusia kehidupan itu letik keraga tuh. Ia tik keraga tuh manusia harim sakti mati. Itu kita. Prajurit kebasin manusia taman di kekhati itu bohut dewal kerjanya anak kuda taman di apa aja kewen di pulauan dia apa nak kekhati tak kewen di pulauan kewen atau orang yang kekhati tak taman di pulauan sebagai pulauan kini detik kebohut terterung gantungnya. Kau karena ini terus utri sandahan karena ini manusia guna darma sial dewal lapi jiwi itu lapi indro. Apikah gatot tim sakku jujur sujud dengan api rujuk mat awang mat api jiwi itu lapi indra wajah. Rujuk pertipatiakti indra wajah. Puluhan tamai, hebei. Puluhan kemukilah kini ke rujuk pertipati yang tulah jiwit itu lah bodan agenda wasyai. Api itu tema jamak hari kini candi bayi deshe mohe wakhe agating urut yang ni netu. Api puluhan tamai, hebei puluhan kemah api keranin yang api puluh ramuan aku di sana itu benar-benar fajil keramuan di sana. Mangi daruan ini, mangi nyati ini, nanti parampara ini kita kawal ini kita orang kalau nak kerana ia Atwasin honda naik katyak tulah honda parush katyak tulah golongan ini kerana awak ini. Ya rizu pertipatyak tulah intone. Ya mak kewanang kipudi. Ya ini pertipatyak tulah mukatik tulah itu na. Tenglu oke, madamat ikam pertipatyak ketene niwan. Tamae api terpeni sangkut asangkut demi darma kita kata kerana kotor novena senang darma tawak diterpeni. Itu mepitam bohut dewal minisuk kerana kita dewal kaleng kalete novena senri dah kerdak tiba na hit api ter. Api ni berada di bumi itu, tapi awang ke bumi itu inwa. Menatang api ada canding, bayin, mohing, mulawat tepat, lagati tepat, tici, cari tiakna. Cari tiakna, api itu, kisudu batin, kemaketin, nabuhitan, kalpana kerante. Karni itu sutra desa naibidi sandahan kerana me karena wan pahala waktu ini diwal. Ikin ni ke kerana balan nak kuter.
ia pujjala jeevithayak sampoorna vinas karanna puluwan charitha lakshana thiyena karadara badaka saha noyiku dewal thiyenawa kiyala kiyenakota e charitha lakshana e gathiguna thammanage jeevitheta matu karaganna matu karaganna ya ini bahu dewal tamangi jiwit itu lalu samani keragangan ini maksudnya itu apa? Itu Samsung keragangan itu peluang maksudnya itu kemana? Lokiya kewinaskaran itu peluang maitri sahagat cetana atau mitri itu petri itu ini sah maitri cetana apa kelakian ini mulu mahat doki itu mawasyun nanti ya jati agam bedekin torab satasi pawat gas kolang wat hemat dikatam mitsit petrivim guni kelakian ini api dharmi itu lapit kieladin tamat විශිෂ්ට ගුණයක් කවුරු හරි කෙනෙක් හිතනවා නම් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි අනිත් ධර්මයි ඔක්කොම එකයි කියලා නැහැ එහෙම එකක් ඇත්තේ නැහැ තථාගත ධර්මයේ කියලා කියන්නේ ඊට වඩා හරි හත්පසින් වෙනස් අපේ මනස පිළිබඳව ගැඹුරු විග්‍රහයන්ට ගිහිල්ලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ගැන කියලා දීලා මෛත්‍රී සහගත සිත පුරුදු කරන්න කියන ආකාරයේ මේ සකල විද දේවල් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළ සඳහන් කරපු කාරණාවන් එනිසා මේ සිතම මනුෂ්‍යයෙකුට පුහුණු කරන්න අවශ්‍ය වෙන අන්‍යයට ලෝකේ වෙනස් කරන්න පුළුවන් නඩුවත් වෙනස් කරන්න පුළුවන්කමක් තිබෙනවා එනිසා මා ඔබට සඳහන් කරන්නේ මේ ධර්මතාවන් වල තිබෙන ප්‍රායෝගික තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කරන්න ප්‍රායෝගික ජීවිතයේ සම්බන්ධ කර ගැනීම කියලා කියන්නේ මේ ජීවිතයේ සීල සමාධි ප්‍රඥා තුළින් නිවන් මඟට යොමු කිරීමේ මූලික අදිටාලම ඒ තුළ ඔබට කියලා දෙනවා. සිල් දිනාටම සම්මා සම්බුද්ධ සරණයි. සිල් කටයුතු හැම දෙයක්ම ප්‍රාර්ථනා කරන කටයුතු අදත් ඔබට ජීවිතයට වාසනාව